ක්‍රීඩා කණ්ඩායමක් අනුමත කරන්නේ තේරුම් භාරක කමිටු පත් කරන්නේ ක්‍රීඩා අරමුදල පරිපාලනය කරන්න ඇමතුමා. ඒ වගේම නිලවරණය සම්බන්ධයෙන් ඇමතුමාගේ අභිමතය නාම යෝජනාවලදී ප්‍රශ්නයක් තිබ්බනම් අභියාචනය කරන්න ඇමතුමා. ඒ නිසා යම් යම් අවස්ථාවලකදී නෛතික ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ක්‍රීඩා නීතියේ මේ අඩුපාඩුව සැකසීමට මම කොමිටුවක් පත් කරනවා. ඒ කොමිටුවේ වාර්තාව මාස දෙකකින් ලබා ගන්න. ඊට අමතරව මම දැනටත් රෙගුලාසි හදලා තියෙනවා කාලිංග ඉන්ද්‍රතිස්ස ජනාධිපති නීතිඥගේ සභාපතිත්වයෙන්. ඒ කමිටුවේ 9 දෙනෙක් ඉන්නවා. මගේ බලාපොරොත්තුව මේ වාර්තාවෙන් පස්සේ අවශ්‍ය කරන ක්‍රීඩා නීතියේ රෙගුලාසි වල පුර සංශෝධන කරන්න තමයි මගේ බලාපොරොත්තුව. 19 වෙනි සංශෝධනය වගේම ක්‍රීඩා ඇමතුමාගේ බලතල අභිමතය යම් විදියකින් වෙනස් කරේ නැත්තම් ඒකාධිපතිවරයෙක් හැටියට ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.